සුබ මධ්‍යනක් ඔබ ITN දේවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම කුෂානී කෞශල්‍ය ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාතික වෙසක් උත්සවය හිට සමරන්න සියල්ල සූදානම් ජාතියක් ලෙස එක්විය යුතු බවට නාවික හමුදාපතිකින් ප්‍රකාශයක් මේ අවස්ථාවේදී අපි එකමුතුව කටයුතු කළ යුතු අවස්ථාවක් වන අතර වෙනම කටයුතු කළ යුතු නැහැ. කඩාකප්පල් කාරීන් අත්අඩංගුවට ගන්න CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ. ඇමරිකාවට හදිසි තත්ත්වයක්. ජාතික වෙසක් උත්සවයේ හික්කඩුව තෙල්අත්තපුරාන රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. වෙසක් පොහොය වෙනුවෙන් දෙවෙනි පුරා සෑම වෙහෙර විහාරස්ථානවලදීද ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. රාජ්‍ය වෙසක් උත්සවය හෙට සහ අනිද්දා දිනයන්හිදී තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ එම විහාරස්ථානයේදී වෙසක් උත්සවය පැවැත්වෙනවා. විහාරස්ථානයේ ඉදිරිපිට ඇති සමරු පලකය නිරාවරණය කිරීමෙන් පසු උත්සවය ආරම්භ කිරීමට නියමිතයි. මෙම විහාරස්ථානයේ පූජා භූමියක් ලෙස නම් කර එහි ඔප්පු ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය වෙත බාර දීමද සිදු කරනවා. ප්‍රදේශයේ තෝරාගත් විහාරස්ථාන රැසක් සංවර්ධනය කිරීමට හා දහම් පාසල්වල අඩුපාඩු සංවර්ධනය කිරීමට මුදල් ප්‍රතිපාදනද මෙහිදී පිරිනැමෙනවා. රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සමරු මුද්‍රයක්ද නිකුත් කිරීමට නියමිතයි. ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන තෙල්වත්ත රත්පත් රජමහා විහාරය පූජා භූමියක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ වෙන විට විහාරස්ථානයේ සිද්ධ කරමින් පවතින සංවර්ධන කටයුතු ඉතාම හොඳින් බොහොමත්ම උද්‍යෝගයෙන් ඒ කටයුතු බොහොම සාර්ථකව සිද්ධ වෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සිද්ධ වෙන අපේ ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ මේ සිද්ධ කරන කටයුතු වලදී එහෙම නැත්නම් රාජ්‍ය අනුග්‍රහය ඉතාම ඉහලින් ඉතාම හොඳින් ඒ කටයුතු සියල්ල මේ වෙන මිටත් ඉතාම ඉහලින් සිද්ධ වෙනවා. ඒට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. 2019 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා සියලුම කටයුතු දැන් සූදානම් කරලා තියෙනවා. විහාරස්ථානය පූජා භූමියක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ අවස්ථාවේදී සිදු කරනවා. අපි ජනතාවට ආරාධනා කරනවා සියලුම ආරක්ෂක විධිවිධාන ත්‍රිවිධ හමුදාව මගින් ඇති කරලා තියෙනවා. වෙසක් පොහොය දින සැමරීම සඳහා මේ විහාරස්ථානය වෙත ළඟා වෙන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ප්‍රදේශවාදී ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. ජාතික වෙසක් උත්සවයට සමගාමීව දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ පින්කම් පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මෙවර සම්බුදු තෙමඟුල සැමරීම කෙරෙහි විශේෂ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම වෙසක් සැරසිලි වෙනුවෙන් ජනතාව උනන්දු වන ආකාරයද දැකගත හැකි වුණා. බොහෝ මාර්ග දෙපස වෙසක් කූඩු ඇතුළු සැරසිලි අලෙවි කිරීමට කටයුතු කරනවා. එමෙන්ම වෙසක් සුබපැතුම්පත් මිලදී ගැනීමටද ලොකු කුඩා බොහෝ දෙනා තුළ දක්නට ලැබුණේ උනන්දුවක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල මාර්ග වෙසක් සැරසිලි වලින් සරසා ඇති ආකාරයද දැකගත හැකියි. ජාතියක් ලෙස එකමුතුව කටයුතු කළ යුතු බව නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් පියල් ද සිල්වා මහතා පෙන්වා දෙනවා. එසේ නොවන්නේ නම් සිදුවන්නේ රට ආපස්සට යාමක් පමණක් බව ඒ මහතා පෙන්වා දෙනවා. මේ අවස්ථාවේදී අපි එකමුතුව කටයුතු කළ යුතු අවස්ථාවක් වන අතර වෙනම කටයුතු කළ යුතු නැහැ. අපි රටක් විදියට ඉදිරියට ආ යුතුයි. සිදුවෙච්ච සිදුවීම දැන් වෙලා ඉවරයි. නමුත් අපේ ඉදිරි අනාගතය සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා එකට කටයුතු කළ යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම අපි නැවතත් මේ රට ඉදිරියට ගෙන යාමටත් ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා අපි සියලු දෙනාම එකට කටයුතු කළ යුතුයි. ඒ නිසා මෙවැනි විනාශකාරී කටයුතු කිරීම තුළින් නැවතත් සිද්ධ වෙන්නේ අපි තව තවත් පිටුපසට යෑමක් පමණයි. වයඹ පලාතට සහ ගම්පහ පොලිස් කොට්ටාශයට පැන වූ ඇඳරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගෙන ඇති බවයි ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. කඩකප්පල් කාරී ක්‍රියාවන්හි නිරත වන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ආරක්ෂක අංශ අවධාරණය කරනවා. සැකකරුවන් 78ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් 78ම ඒ අදාළ ගරු අධිකරණ වලට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලායි තිබෙන්නේ. වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ වුණු සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු සිදු වෙනවා. ඒ වුන් රැකියාව කරන ආයතන වෙත අපි දන්වා යවීමටත් තීරණය කරලා තිබෙනවා. ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත බව ඒ ආයතනයේ ආයතනික වශයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි ඒ සැකකරුවන්ගේ ඒ රැකියාව කරන ස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරන්න අවශ්‍යයි. අදවන විට රට හමුවේ ත්‍රස්ත අනතුරක් නොමැති බවත් මතුව ඇත්තේ අවස්ථාවාදීන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට දරන උත්සාහයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ 12 වෙනි වැඩසටහන ලෙසයි මේ පැවැත්වුණේ. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රට තුළ තහවුරු කර තිබෙන නිදහස අවබෝධ කරමින් තොරතුරු නොදැන ඇතැමුන් කරන වැරදි ප්‍රකාශවලට රට අරාජික කිරීමට ඉඩ තැබිය නොහැකි බවයි. රටේ විවිධ මතධරණ විවේචන කරන. සමහට දේශපාලන කුහකකම් වෙන්න පුළුවන්. සමහරට වෙනත් වෙනත් අවස්ථාවාදය වෙන්න පුළුවන්. තවමත් කිසිම දෙයක් වෙලා නැහැ කියන පිරිසක් ඉන්නවා ආරක්ෂාව පිළිබඳව. තවමත් කිසිම දෙයක් වෙලා නැහැයි කියන ගමන් රජයට චෝදනා කරනවා මේ කටයුතු ප්‍රමාණවත් නැහැ ආරක්ෂාව මදි කියලා. දැන් අපි පාසල් දරුවන්ට පාසල් එන්න කිව්ව අපි ආණ්ඩුව වගකීමක් අරගෙන. වගකීම ගන්න නැතුව දරුවන්ට පාසල් එන්න කියන්නේ 140කට විතර. නමුත් දරුවෝ එව්වේ නැහැ. දරුවෝ එව්වේ නැත්තේ ඇයි? දරුවෝ එව්වේ නැත්තේ ප්‍රබල කීප දෙනෙක් වගේම සමාජ වෙබ්බඩ විහරහා කිව්වා ආරක්ෂාව නැහැ දරුවෝ එවන්න එපා කියලා. නමුත් ඔබ දකින්න ඇති පාසලට දරුවෝ එව්වේ නැති වුණාට ටියුෂන් ක්ලාස් ටියුෂන් පන්ති ඔක්කොම පිරිලා 100,000 ගණන් වලින්. අපි ඒවට ආරක්ෂාව දීලත් නැහැ, ඉල්ලලත් නැහැ. ඉල්ලුවා නම් ඒත් දෙනවා. තැන් තැන්වල 100 ගණන් ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා ඉන්නවා. ආරක්ෂාව විධිවිධාන හොඳින් හදලා තියෙන පාසල, පොලිසිය, යුද හමුදාව, ඒ වගේම දෙමව්පියෝ, ගුරු මණ්ඩලය, ඒ සියල්ලම මේ විධිවිධාන හොඳට ශක්තිමත් කරලා තිබෙනවා. ඒකට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනා ආරක්ෂක අංශවල ඒ සිය කැපවීම සමග දවල් රැය නැතුව ඉතාම ඉහළ විශිෂ්ට සේවාවක් කරනකොට ප්‍රධාන වශයෙන්ම අපේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛ බලකාය වන ලක්ෂ 16ක් වන රාජ්‍ය සේවයත් ඒ බලෑණියන් වලට එකතු වෙන්න ඕනේ. අසත්‍ය ප්‍රචාර කරන බොරු කතා යවන විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවිත් එක්ක වැරදි ප්‍රචාරයන් යවන ඒ වගේම තොරතුරු හරියට දන්නේ නැතුව සමහර අය තොරතුරු දන්නා වගේ වගකී යුත්තොත් ඇතැම් වෙලාවට කරන වැරදි ප්‍රකාශ නිසා තමයි මේ තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ. සාමය සංහිඳියාව සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ගම්පහ තිහරුවේ අල් මස්ජිදුල් රම්ලා පල්ලියේදී පැවැතුණා. බෞද්ධ කතෝලික ඉස්ලාම් ආගමික නායකයින් මීට එක්ව සිටියා. මහජන නියෝජිතින් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ද මෙහිදී අදහස් පළ කළා. පාස්කු යෙදින ත්‍රස්ත ක්‍රියාව මුස්ලිම් ජනතාව වන අපි තරයේ හෙලා දකින අතර එම ක්‍රියාවන් කරපු පිරිස ඉස්ලාමයට නිගරු කරපු ඒ අවස්ථාව මුස්ලිම් බැතිමතුන් වන අප සියලු දෙනාගේ හෘදය තුළ ඇති කර ඇත්තේ විශාල කලකිරීමක්. අපි අතර සාමය ඇති කරන්න මොකද්ද බාධා වෙන්නේ? අපි එකිනෙකාට ගරු නොකරන එක. මිනිස්සු අතර ගරු කරන්න බැරි වෙලා තියෙන අපි අතර තියෙන මේ විවිධත්වය අපි අගය කරන්නේ නැති නිසා අපි විවිධත්වය ભેද වෙන්න හේතුවක් නෙමෙයි, ඒක අගය කරන්න හේතුවක් කරගන්න ඕන. අපිට පුළුවන් නම් අනිත් කෙනාගේ වෙනස්කම අගය කරන්න, ඒක ගැන සන්තෝෂ වෙන්න අපිට පුළුවන් සාමය ඇති කරගන්න. අනුප්‍යාකම් වෙලා දැකීමක ඉදිකෙනුයි අයිතියක් නැහැ. අනිකෙනෙකුගේ ජීවිත පිළිගන්න හිංසා කරන්න ඉතිපෙනෙකුට අයිතියක් නැහැ. අපි මිනිස්සු නම් ඔක්කොම එකට එකතු කරලා අපේ ඇඟිලි පහ වගේ එකට එකත්ව එක්ක කටයුතු කරනවා නම් අපිට අපේ ජීවිතයන් ඇති කරගෙන සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. කිසිම කෙනෙක් අවිනිශ්චිතභාවයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. හිතා ඉක්මනින් යහපත් වාතාවරණයක් උදා කර දෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. හැබැයි මහජනතාව ලෙස ඔබේ සහය, ඔබේ ශක්තිය ඊට අත්‍යවශ්‍යයි. ප්‍රදේශයේ සාමය ඇති කරගන්න අනවශ්‍ය කලකෝලහල ඇති කරන් දෙන්න එපා. එහෙම වුණොත් අපිට මේ ත්‍රස්තවාදයේ කස්තන්ගිරි පැත්තක තියලා ඉවරලා මිනිස්සු බහගන්න එක බේරන්න ඉන්න උනොත් එහෙම මේ ඔක්කොම කඩකප්පල් වෙනවා. අපි සියලුම දෙනාට විශාල වගකීමක් පැවැත්ලා තිබෙනවා. මේ තත්ත්වෙන් අපේ රට මුදා ගැනීම සඳහා අපිට පැවරී තිබෙන යුතුයකම වගකීම අපි වෙනත් පරමාර්ථ අරමුණු වලින් තොරව අවංකව ඉටු කිරීමේ කාලෝචිත අවස්ථාවක් තමයි අද අපිට උදා වෙලා තිබෙන්නේ. चीनी बीजिंगनुवर पेवती आसिया शिष्टाचार पिलिबंध जात्यंतर समलुवट सहभागी वू जनाधिपति मैत्रीपाल सिरिसेन मैतितुमा ऐतलु पिरिस अद दिवेनट पैमिनिया ईये जनाधिपतितुमा इम समलुव अमतमिन लोक नायकिनगिन इल्ला सिटिये त्रस्तवादय लोवेन अतुगा දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බවයි මෙම සංචාරයේ පිළිබඳව ඊට එක්වූ මැති ඇමතිවරුන් අදහස් පළ කළා චීනයත් ලංකාවත් අවබෝධතා गिवसुम देका अस्सां करा चीनय අපිට මේ අවස්ථාවේදී දශලක්ෂ 2600ක ආධාරයක් ලබා දුන්නා. ඒකට මේ අවස්ථාවේදී අපේ රටට අවශ්‍ය වෙන අධිතාක්ෂණය චීන රාජ්‍ය අපිට ඒ ආධාරය ලබා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් අනුව පොලිසියට ජීප් රථ 100ක් ලබා දෙන්නත් ඔවුන් එකඟ වුණා. ඒකට අමතරව විශේෂයෙන්ම අපේ රටේ දැනට සංචාරකයන්ගේ එහෙම 70% කින් විතර අඩු වෙලා තිනවා මේ ඇති වුණු ප්‍රශ්න එක්ක ඒ తත්වය පුළුවන් තරම් ඉක්මනට අපිට යථා තත්වයටපත් කරන්න විශේෂයෙන්ම අපේ ආරාධනාවෙන් චීනයේ නියෝජ්‍ය සංචාරක ඇමතිතුමාට ලංකාවට එන්න අපි ආරාධනයක් කරා. ඒ තුමේ ආරාධනෙ පිළිගත්තා. මම විශ්වාස කරනවා චීන සංචාරකයෝ අපේ රටට ඉතාමත්ම ඉක්මනින් වෙනදාව වගේම එන්නට පටන් ගනී කියලා. ඉදිරියේදී ආරක්ෂක තත්ත්වයේ සඳහා අවශ්‍ය ගුවන්තොටුපළ ආරක්ෂාව, ඒ සියල්ලම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ ලබා දීම සඳහා එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළා අපේ රටේ චීනයත් සමග තියෙන දීර්ඝකාලීන බැඳීම තවදුරටත් ශක්තිමත් කළ යුතුයි කියලා. ඉතා සාර්ථක සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා සහ චීන ජනාධිපතිතුමා සමග අපි සිදු කළා. ඒ ඊට සමගාමීව චීනයේ අග්‍රාමාත්‍යතුමත් හමුණා. පොළොන්නරුවේ ඉදිවන වග්ගඩු රෝහල ඉදි කිරීම පිළිබඳව සාකච්ඡා කළා. ලෝකේ ප්‍රධාන බලවතෙක් සමග අපේ ජනාධිපතිතුමා බොණ්ඩ බොණ සාකච්ඡා කරලා ඒ අපේ රටට අවශ්‍ය ආධාර සහ ඉදිරි සහයෝගය ලබා දීමට එතුමා පොරොන්දු වීම මං හිතන්නේ අපේ රට ලබාගත් විශේෂ ජයග්‍රහණයක්. යුද ජයග්‍රහණයෙන් පසුව ආර්ථික ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතියද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට ආර්ථිකයෙන්ම ජන ජීවිතයේද අඩාල වී ඇති බව අමාත්‍යපාල දිගම්බරන් මහතා පවසනවා. ශ්‍රී ලාංකිකයින් ලෙස අප කල යුත්තේ මෙම තත්ත්වයෙන් නැගී සිටීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ආගමික නායකයින් ආරක්ෂක නිලධාරීන් හා දේශපාලන නියෝජිතයින් කැඳවා දිස්ත්‍රික්කයේ සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙන බව අමාත්‍ය පළනි දිගම්බර මහතා පවසනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී සාමකාමීව කටයුතු කිරීම මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් ලෙස කළ යුතු බවයි අමාත්‍යවරයාගේ අදහස. ඇතැම් පුද්ගලයින්ගේ පටු උවමනා වෙනුවෙන් නොරැවටි සාමකාමීව කටයුතු කරන ලෙසද පළනි දිගම්බර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලබන 18 19 සහ 20 යන දිනයන්හිදී සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සහ කෞතුකාගාරය දේශීය සංචාරකයන් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. වෙසක් උත්සවය සහ ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව දේශීය සංචාරකයන් සඳහා මෙම අවස්ථාව සලසා ඇති බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරන්නේ. එම දිනයන්හිදී සීගිරියේ කැණීම් තුලින් හමු වූ පුරාවස්තු ප්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කරනවා. වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සංවර්ධනය කරනවා. නැතිබැරිකම් කොයි කාටත් උරුම වූ දේවල්. ඒත් ඒ නැතිබැරිකම් වලට තම හැකියාවන් යටපත් කරන්න බැහැ කියලා බොහෝ දෙනා ඔප්පු කරලා තියෙනවා. ඉවතලන බැනර් යොදා ගැනීමෙන් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන මේ නිර්මාණකරුවා ඊට හොඳ උදාහරණයක්. මම මේ චිත්‍ර ශිල්පය ඇඳලාම පුරුදු වෙච්ච දෙයක් නැතුව මේ දෙමව්පියෝගෙන් ලැබපු ආවාසයකත් නොවේ. ලෝක ජීවත්වන හැම මිනිස්සෙටම මොකක් හෝ හැකියාවක් තියෙනවා. අපි ඒක වැඩි දියුණු කරගන්න මම මුලින්ම අයින් කරන ෆොටෝකෝපි කොළ වල තමයි චිත්‍රාන්දිට පටන් ගත්තේ. ඊට පස්සේ මට නිකන් හිතුණා මේ ඒක තවත් දියුණු කළා පැස්ටල් වලින් අඳින්න පුළුවන්ද කියලා මම පුරුදු පුහුණු වුණා. ඊට පස්සේ දැන් ඒක දියුණු කරගත්තාන් පස්සේ මම හිතුවා මේ මට කැන්වස් රෙද්ද එක අඳින්න පුළුවන්ද කියලා බලන්න මම උත්සාහයක් දරන්න මට කැන්වස් රෙදි ගන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් තිබ්බා. ඊට පස්සේ මම नगर सभा कथा कराम कुआ मेहमाई में एव गलवल इंकर्नो पीवा दिन इलाकुआ फस्ट मंगेवा गिनल तमाई में दिन मंग चित्रा अंदकने यानी මට මිලක් තීරණය කරලා නැහැ. එයාලා පෙලක් ඇයි ඉතින් කැමති අය මට මුදලක් දීලා යනවා. පෙලක් ඇයි ඉතින් මේ දෙනවා. ඒත් මම ඒක සතුටින් බාර ගන්නවා. මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ මුදලකට වැඩිය මේ මගේ ආත්ම තෘප්තිය මට මේකෙන් මේම දෙයක් මට සමාජයට දෙන්න පුළුවන් කියන එක තමයි මම ගොඩක්ම මගේ කැමැත්ත. අද කාලේ හැමෝම මට නෑ මට බෑ කියලා තමයි හැමෝම ජීවත් වෙන්න බලන්නේ. ළම කියන්නේ විසික් කරන මොන හරි දෙයක් තියෙනවා. අපි ඒකෙන් මොන හරි ප්‍රයෝජනයක් ගන්න බලන්න ඕනේ. එතකොට ඒක තව කෙනෙක් දැකලා ඒක ගැන වර්ණනා කරද්දී අපිට ඇතිවෙන සතුට තමයි අපේ මේ ආත්ම ශක්තිය විදිහට මම හිතනවා. වස්රාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තනින් තන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද දිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි අපේක්ෂා කරනවා. ඒ වගේම ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අද දිනේ පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි අපේක්ෂා කරනවා. දිවෙන වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25 35 අතර ගයක් ගන්නවා. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොසවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 55 දක්වා පමණ වැඩිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් ප්‍රවෘත්ති කීපයක් ලොහොනේන්. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ රජයට හා අනුබද්ධ ආයතනවලට උපදෙස් හා නිර්දේශ ලබා දීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ සභාපති නිශ්ශංක පෙරේරා මහතා ප්‍රකාශ කළේ. ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කරන පාර්ශව සම්බන්ධයෙන් බීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශවල මැදිහත් වීම, සියලුම පරීක්ෂණ කටයුතු දේශපාලන මැදිහත් වීම් වලින් තොරව සිදු කිරීම, වාර්ගික ආගම්වාදී සහ අන්තවාදී අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්වීමට රජයේ මැදිහත් වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ දැනුවත් කිරීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. ශ්‍රී ලංකා ජාතික රෝහලේ 2019 හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කෙරුණා. පසුගිය ජනවාරි 22 වෙනිදා සිට මේ මාස 15 වෙනිදා දක්වා කාලයේදී පුහුණු පාඨමාලාව හැදෑරූ පිරිසකටයි මෙසේ සහතිකපත් ප්‍රදානය කෙරුණේ. නවීන වෛද්‍ය උපකරණ භාවිතය පිළිබඳව ඇතුළුව හෙද නිලධාරීන් සතු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබා දී තිබෙනවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය अनिल जासिंह, ජාතික රෝහලේ නියෝජ්‍යාධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය WK වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ මහනගර සභාවට කළමනාකාර සහකාර තාක්ෂණික නොවන සේවා ගණේ පරිපාලන තනතුරු සඳහා 111 දෙනෙකු බඳවා ගැනුණා. කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය කෙරුණේ. නියෝජ්‍ය නගරාධිපති MTM ඉක්බාල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමගන්නවා. පසුර දෙකේ සිට අපගේ පෑන් පැපොත් විකාශය බලාපොරොත්තු වන සුබ දවසක්. www.itnnews.lk